අධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මන ආසන සමුලුවේදී වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවල් ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳවත් අදහස් පළ වුණා. ඔබ ඡන්දය දීලා මනාපයක් දීලා පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තියක් රකින්න කියලා යවන අය ඒ යවන ප්‍රතිපත්ති ඒ ආකාරයෙන් රකින්නවද නැද්ද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. එහෙනම් අපි පක්ෂයක් විදිහට විශ්වාස කරනවා. අපි පක්ෂයක් විදිහට අලුත් මුහුණුවර අලුත් වැඩපිළිවෙලක් එක්ක අපි ඉදිරියට යනවා. අපි කරන රැස්වීම වලත් කියන්නේ කවුරු ජනාධිපති වුණත් වැඩක් නැහැ නේ. අපිට ඒ ජනාධිපති වෙන එක්කෙනාව ජනාධිපති කරන්න අපිට සහභාගීත්වයක් දෙන්න බැරි නම් අපිට පක්ෂයක් විදියට ඒ සහභාගීත්වය දෙන්න පුළුවන් අපේ පක්ෂය මේ බිමේ සංවිධාන ශක්තියෙන් ශක්තිමත් වෙලා ජනාධිපති කෙනෙක් පත් කරන තැනකට ඒ අවශ්‍ය වැඩපිළිවෙල මේ බිමේ ගොඩනැගුවොත් විතරයි අඩියක් පස්සට අරගෙන දේශපාලනිකව මේ තාම තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැන් ඔබ ඔයාලා ඊළඟ පාර ජනාධිපති කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාද කියලා. නෑ අපිට එහෙම තාම අපේ පක්ෂේ තීන්දුවක් කරගෙන නැහැ. අද දැන් සමහර අය කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මාර වැඩකාරයා නේද කියලා. ඔව් වැඩකාරයෙක් තමයි. හැමෝම දාලා පැල්ලා යද්දී එතුමා නායකත්වයේ බාරගත්තා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිතුමා කරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි මන්ත්‍රීවරු. අපිට අද ලොකු ගෞරවයක් තියෙනවා. අපි නැවත කඩාවට රට යම් තැනකට අරගෙන යන්න එතුමාට ශක්තිය දුන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු විදිහට. මේ රටේ තීච්ඡ කැලෑ නීති අයින් කළා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය. කවුද යෝජනා කළා කියනවා අපේ ජනාධිපති අපේක්ෂකයා තරත් පොන්සේ. ඒකත් ස්ථිරයි දෙකයි. පාට්ලි ජම්පික හැදුවා තව පක්ෂයක්. ජනක රත්නායක මයික් ටයිසන් මිනිහත් ඉන්නවා දැන්. ඊළඟට තව ඉන්නවා මේ හමුදාවට සම්බන්ධය විශ්‍රාම ගිය ගමන් එන්නේ ඉන්නවා. මාධ්‍ය ආයතනවල සම්බන්ධය එන්නේ ඉන්නවා. හෙට ඇයිද වෙනකොට නීලියෝ නළුව පොලිමේනවා. ඒ කවුරු ගෙනාවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව නැතුව කිසි කෙනෙකුට ජනාධිපති වෙන්න බෑ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ